හැඳින් වීමකට අපි සමන් දුන්නා. මේ සම්බන්ධයෙන් ඍජුවම ජනතාව බලපාන ගැටලු පිළිබඳව කතා කිරීමට තමයි අවස්ථාව. ගැටලු කීපයක් පිළිබඳව අපි ගොඩක් අවධානය කර සිටිනවා. මේ පිළිබඳව අපේ ප්‍රේතමාලා විශේෂඥ පදවිවල සාකච්ඡා කරලා තියෙනවා. මේ 200 වන සංවත්සරය අරබයා ඒ අතරින් ඉස්මතු වන විශේෂිත ප්‍රශ්නයක් තමයි මේ ඒගොල්ලන්ගේ වේතනය පිළිබඳව. පසුගිය වසර කිහිපයකට පෙර වසර දෙක තුනකට පෙර වගේ රජයෙන් තීරණයක් ගත්තා මේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් විය යුතුයි කියලා. ඒක දැන් වචනයකට සීමා වෙලා තියෙනවා. මම දැන් කිසිම තැනක ඒගොල්ලන්ට රුපියල් 1000ක් ලැබෙන්නේ නැහැ. සමහර තැන්වල 1000 දෙනවා. නමුත් කප්පාදු කරලා තියෙනවා සතියේ දවස් කරන වැඩ කරන දවස් ගන්න. දවස් 4ක් ඔය වගේ. එතකොට අර කලින් ලැබිච්ච ගානම රුපියල් ගානම තමයි ඒගොල්ලන්ගේ අතට එන්නේ. වැඩිම මම හිතන්නේ 10000ක් 15000ක් වගේ පඩියක් ඉවරන ගන්න වැඩ කරනවා. ඒත් එක්කම අලුත් සංකල්පයක් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ට ඒක ප්‍රදේශයක් දීලා ඒ ප්‍රකාශ කන්නේ දළු නෙලන්න යම් කිසි ගානක් දෙනවා කියලා. නමුත් ටාගට් එකක් දීලා තියෙනවා කිලෝ ගානක්. කිලෝ 18ක් වගේ දවසකට කඩන්න ඕන කියලා. නමුත් ඒ ටාගට් එක කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද පෝර නැති හින්දා. ඒ වගේ මා විශාල සංකීර්ණ ප්‍රශ්නයක් කියලා තියෙනවා මේ මිනිස්සුන්ට ජනතාවට ජීවත් වෙන්න පඩියක් නැතුව කොහොමද කියන එක. ඒ සම්බන්ධයෙන් අපි අවධාරණය කර සිටිනවා බලධාරීන්ට. දැන් රොයල බලලා වහම ඒ ගැන එයාට සාධාරණ කරන්න කියන එක. ඒත් එක්කම මෙතන කතා වුණා යම් කිසි විදිහක කොම් වීමක් මේ ජනතාව අපි වචනවලුත් කියන්නේ වතුකම් කරෝදේ. ඒක ඇත්තට හොඳ වචනයක් නෙමෙයි. නමුත් ඒකට හේතුවක් තියෙනවා. අපි අපේ වේතුමාලා සාකච්ඡා කරලා විග්‍රහ කරා මොකක්ද මේකට මේ කොම් වීමට හේතුව කියන එක. ඒක හේතුව තමයි රජයේ පරිපාලන ව්‍යුහයට මේ ජනතාව සම්බන්ධ නැතිවීම. ඒ මූලික වශයෙන්ම ග්‍රාම සේවක සිස්ටම් එක ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ වතු වල. ග්‍රාම සේවක කෙනෙක් ඉන්න සමහර තැන් වල වතු 60කට 50කට එක්කෙනෙක්. දෙකින මේ සම්බන්ධයෙන් අපි මේ සති දෙකකට වගේ ඉස්සෙල්ලා රජයේ දේශපාලන සහ රජයේ බලගතු කණ්ඩායමක් මුණ ගැසුණා. ඒ හිතෙන්දී අපි අවධානය කරනවා මේක කරුණා කරලා මේක හදන්න කියලා. අපිටම ඉස්සෙල්ලා මේක කරොත් එහෙම يعني මේ සංවත්සරය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දායකයක් කියලා. يعني ජනතාවට මේ පරිපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඒක නැති හින්දා තමයි වැසිකිලි නිවාස පාරවල් ඒ කිසිදයක් හරියට වෙන්නේ නැත්තේ. මොකද ගොඩක් වතු පෞද්ගලික කොම්පැනි හරහා සිද්ධ වෙන්නේ. ඉතින් නමුත් ඉතින් රජය ඒ කොම්පැනිත් එක්ක සාකච්ඡා කරලා යම් කිසි සමුච වලට පැමිණෙන්න ඕන යමක් කරන්න. ඒ නිසා මේ මෙතන විශේෂයෙන්ම අපි ආධාරණය කර සිටිනවා මේ ග්‍රාම සේවක සිස්ටම් එක ඒ සාකච්ඡා විදිහ ඉගෙන පොරොන්දු වුණා එක කරනවා කියලා. නමුත් අපි ඒක අවධානයෙන් බලන් සිටිනා එක වෙනවාද කියන එක මොකද ඒක සුවිශේෂී දෙයක් ඇත්ත වශයෙන්. ඒත් එක්කම පාරවල් පිළිබඳව කියන්න ඕනේ. පාරවල් ගොඩාක් අපලම් තත්ත්වක තියෙන ප්‍රධාන පාරවල්. ඉතින් ඒ පිළිබඳවත් අපි අවධානය දැනටත් යොමු කරලා තියෙනවා. ඒ වගේම නිවාස ගැන කතා කරද්දී ඒගොල්ලන් දැනටත් ලයින් කාමරවල ගොඩක් අය ඉන්නේ. සමහර ප්‍රදේශවල නිවාස පුංචි පුංචි නිවාස හදලා තියෙනවා. ඉන්දියානු රජයෙන් නිවාස 40,000ක් දීලා තියෙනවා පසුගිය කාලය තුළ. ඉතින් සමහර ඒවා තාමත් ජනතාවට බාර දෙලා නැති තැන් තියෙනවා. එතකොට ඒ වගේම රජයේ යම්කිසි ක්‍රමවේදයක් අවශ්‍යයි මේ දුප්පත් අහිංසක ජනතාවට නිවාසයක් ලබා දෙන්න. ලයින් කාමර කියන්නේ වැසිකිලි මුකුත් නැහැ. පොදු වැසිකිලි තියෙන්නේ. ඒවට ටිකක් ඈතට යන්නත් ඕන. රෑපානේ අපචාර වලට එක හේතුවක් මේක. يعني පොන්චි ලයින් කාමරයක පවුලේ 7-8 දෙනෙක් ජීවත් වෙනවා කියන එකට අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද තියෙන පසුබිම කියලා. ඉතින් ඒ වගේ ගිනි ගැනීම තියෙනවා. එක ගෙදරක එක ලයින් ගෙදරක ගිනි ගැනීමක් හටගත්තොත් මුළු ලයින් එකටම මේක බලපානවා. හැම වාසෙකම වගේ මේවා සිද්ධ වෙනවා. ඉතින් මේවා ගොඩක් අයට පේන්නේ නැහැ. නමුත් අපිට පේනවා. කතෝලික සභාවක් හැටියට මේවා දරාගෙන ජනතාවත් එක්ක ගමන් කරනවා. ඒ ගමන් කරන එක තමයි ඒගොල්ලන්ගේ දුක වේදනාව අපිට දැනෙන්නේ.
ඒ තුළ සභාවපැත්තෙන් යම් යම් දේවල් සිද්ධ වෙනවා දුප්පතයන්ට කෑම දීම ඒ වගේම සෞඛ්‍ය පහසුකම් අපිට ඉවිරියට නමුත් විශාල ප්‍රජාවකට රජයේ සහභාගිත්වයේ නැතුව ඒ දේවල් කරන්න බැරි බව පැහැදිලි ඒ නිසා තවත් කරුණු කාරණා රාශියක් තියෙනවා අපේ රජුතුමාලා ඒවා අවධානය කරනවා ඉතින් මේ කාරණා දෙක තුන ඔබ ඉදිරියේ තමන්ම ප්‍රකාශ කෙරුවේ ස්තුතියි